සිනමාවට ලිනාටි සහ වේදිකාව යන අංශ තුනෙන් මේක වගේ දක්ෂතා පෙන්වපු කලාකරුවෝ රැසක් අපේ රටේ ඉන්නවා. හැබැයි මේ අංශ තුනම එක වගේ ජයගත්ත කලාකරුවන් ඉන්නේ බොහොම අතලොස්සයි. ඉතින් එහෙම ඉන්න රංගන ශිල්පිනියන් අතර සනෝජා බිබිලේ අපේ සුන්දර රංගන ශිල්පිනියටත් විශේෂ තැනක් හිමි වෙනවා. ඉතින් සනෝජා බිබිලේ මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක ඇගේ මේ කලා ගමන ගැන වගේම ඇගේ පෞද්ගලික ජීවිතය ගැනත් මෙන්න මේ විදිහටයි පුවත්පතකට කියලා තිබුණේ. ඔබ සිනමාවෙන් තමයි නේද කලාවට යොමු වෙන්නේ? නැහැ, මම මුලින්ම කලාවට යොමු වෙන්නේ වේදිකාව තුලිනුයි. ඒ මාෂා සහ ෂේන් කියන වේදිකා නාට්‍යයෙන් කියන්න ඕනේ ඊට කලින් පාසල් වේදිකාව හරහා මට රංගනය ගැන අවබෝධයක් ලැබිලා තිබුණා. කොහොම වුණත් මම සිනමාවට සම්බන්ධ වෙන්නේ නම් ඉතාම හම්බෙකින්. ඉතින් ඒ ගැන මතකයේ අවදි කරමු නේද? ඔව්, මම ආසියානු රූ රැජින තරඟය සඳහා තේරුණු වෙලාවේ සුනේත්‍රා පීරිස් මහත්මිය තමයි මුලින්ම චිත්‍රපටයක් සඳහා මට ආරාධනා කළේ. නමුත් ඇගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න මට ඇත්තටම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊටත් පස්සේ මම කැලණී යාළුවෙක්ගේ ගෙදර ඉන්න වෙලාවක හම්බෙකින් තමයි ජයශ්‍රී මංගලම් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ. මාව හම්බුණ ගමන් මර්වින් සිල්වා සහ ජෝ මයිකල් මහත්වරුන් විජයත් එක්ක රඟපාන කැමතිද කියලා ඇහුවා. ඇතර මම ඒ වෙද්දි සිනමාව ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් අන්තිමේ කොහොම හරි මට ඒ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. නමුත් අවාසනාවකට ඒ චිත්‍රපටය අද වෙනතුරු ප්‍රචාරය වුණේ නැහැ. ඊටත් පස්සේ ජය කොතනද චිත්‍රපටයේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒක තමයි රංජන් රාමනායකයන්ගේ පළමුවෙනි චිත්‍රපටය. එවගේම තමයි ඊළඟට මංගල තෑග චිත්‍රපටය වෙනුවෙන් මට අවස්ථාව ලැබෙනවා. එහෙදී තමයි මට නැගියෙන නිළිය වෙනුවෙන් සම්මාන ලැබෙන්නේ. මංගල තෑග්ගෙන් තමයි බොහෝ දෙනෙක් මාව අඳුනගත්තේ. සනෝජා බිබිලේ ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ ඒ ජනප්‍රියත්වයේ හින්දද? නැහැ, මම ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ චිත්‍රපට සඳහා මුලින්ම සම්බන්ධ වුණ කාලෙදිම තමයි. ධම්මචාගොඩ මහත්මයාගේ මිහිකත දරුව තමයි මගේ මුල්ම ටෙලිනාට්‍ය. ඊටත් පස්සේ චන්ද්‍රරත්න මාපිටිගමයන්ගේ ඉරට හඬන මල් සමග සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. රංගනයට සම්බන්ධුණු මුල්ම කාලයේ මුහුණ දුන්න අමතක නොවන සිදුවීම් ගොඩක් ඇති නේද? ඔව්, ඒ වගේ සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ජයශ්‍රී මංගල චිත්‍රපටයේ මුල්ම දර්ශනයේ තිබුණේ කැලණියේ පෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ. විජය හැමෝම දන්නවා වුණත් ඒ වෙද්දි මාව කවුරුත් දන්නේ නැහැ. මේකේ ප්‍රධාන නිළිය කවුද කියලා රුගත කිරීම බලන්න ආපු අය මගෙන් මහනවා. පස්සේ විජය තමයි බලන් හිටපු අයට කිව්වේ මේකේ ප්‍රධාන නිළිය මමයි කියලා. ඒ වගේම චිත්‍රපටයේ අතරතුරේදී තව දෙයක් සිද්ධ වුණා. ඒ කාලේ මට ඩ්‍රයිවින් කරන්න බැහැ. ඒත් ඉතින් මට ඩ්‍රයිවින් බැහැ කියලා ඇත්තට මම කාටවත් කියලා තිබුණේ නැහැ. චිත්‍රපටයේ දර්ශනයක් තිබුණා මට වාහනයක් පදවන්න. බැරි වැඩ කරන්න ගිහින් එතනදී නම් අනතුරක් සිද්ධ වුණා. එවගේම මංගල තෑග චිත්‍රපටයේ මම රඟපෑවේ ගණිකාවකගේ චරිතයක්. එහි එක් දර්ශනයක් සඳහා උඩුකය නිර්වත් වෙන්න ඕනේ කියලා අධ්‍යක්ෂකවරයා මට කිව්වා. රංගනයේදී එක කරන්න ඕනේ විදිය ගැන ඇත්තටම මට අවබෝධයක් තිබුණේ නැහැ. ඒ හින්දා මට බෑ කියලා මම ගෙදර ගියා. පස්සේ ආයෙ ඇවිත් මට තේරුම් කරලා දුන්නට පස්සේ තමයි මම නැවතත් රඟපාන්න කැමති වුණේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඇත්තටම මතකයේ තියෙනවා. මංගල තෑග චිත්‍රපටයේ දවස්වල ලොකු සමාජ කතා බහක් ඇති වුණා. ඉතින් ඊටත් පස්සේ කාලෙක ඔබ සහ වීනා ජයකොඩි එකට රඟපාපු සුරයහන ගිනිගනේ චිත්‍රපටයේ අත් ලොකු ආందోళනයක් කළා. ඉතින් ඒ ගැනත් කතා කරමු නේද? ඔව්, ඇත්තටම සුරයහන ගිනිගනේ චිත්‍රපටය ඒ කාලේ ওই තරම් ආందోళනයක් ඇති කළේ නැහැ. ඒ වෙද්දි මං වගේම වීනා ජයකොඩි මහත්මියන් චිත්‍රපට විශාල ප්‍රමාණයක රඟපාලයි තිබුණේ. මං හිතන්නේ ඊට වැඩි ලොකු ආందోళනයක් තමයි මංගල තෑග චිත්‍රපටයේ සඳහා ඇති වුණේ. ඒ චිත්‍රපටයේ සමහරු මට බැනපු අවස්ථා පවා තිබුණා. නමුත් සුරයහන ගිනිගනේ තිරගත වෙද්දී ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබුණේ නැහැ. නමුත් පහුගිය කාලෙදී චිත්‍රපටයේ දර්ශන අන්තර්ජාලයට එකතු වෙලා තියෙන බවක් දැක්කා. දැන් ඒ වගේ වැඩක් නැහැ කියලයි ඇත්තටම මම නම් හිතන්නේ. මොකද කාන්තාවක් වරදකට යොමු වෙන්නේ කොහොමද කියන එක තමයි ඒ චිත්‍රපටෙන් අපි කතා කළේ. ඒක තවත් එක් චිත්‍රපටයක්ම විතරයි. ඒ වගේම ඉතාමත් හොඳ කතාවක් රැගෙන ආපු චිත්‍රපටයක් කියලා හිතනවා. විවිධාකාරයේ චරිත හරහා රසිකයන්ගේ ආදරය දිනාගත් සනෝජා බිබිලේ එක්තරා කාලයකදී හාස්‍යෝත්පාදක නිළියක් විදිහට අතිශයින්ම ජනප්‍රිය වුණා නේද? ඔවේ නෝනාවරුණී මහතුරුණී කියන ටෙලිනාට්‍යයත් එක්කයි. ඇත්තටම ඒක මට ලොකු අභියෝගයක් වුණා. මොකද විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල වගේ හාස්‍යෝත්පාදක ප්‍රබලයින් තමයි ඒ නාට්‍යයට එකතු වෙලා හිටියේ. ඉතින් මේ අභියෝගය ඇත්තටම මම බාරගත්තා. ඇත්තටම කියනවනේ මිනිස්සු හිනස් වෙන එක ලේසි වැඩක් නෙමෙයි. මම විජය නන්දසිරිගෙන් ඒ ගැන ඉතාමත්ම සියුම් විදිහට ඉගෙන ගත්තා. ඒ හරහායි අභියෝගය ඇත්තටම ජය ගන්න පුළුවන් වුණා. ඇත්තටම මෙහි මාලි නන්දනීගේ චරිතයට
මිනිසු තාමත් මා ආදරෙයි මම කළු චරිත ගොඩක් රඟපෑව නිලියක් ඒත් නොනවරුණි මහත්තුරුණි හරහා කළු චරිත වලින් ඈත් වෙලා තිබුණු ප්‍රතිරූපය වෙනස් වුණා කොහොම නමුත් එතනින් පස්සෙත් මම කළු චරිත රඟපෑවා නමුත් මිනිසුන්ගේ ආදරේ දිනා ගන්න චරිතයකින් ලැබෙන සතුට ඒ හරහා ලැබෙන්නේ නැහැ සනෝජා බිබිලගේ වර්තමාන කලා ජීවිතය ගැන කියමු නේද ඔව් ඇත්තටම රංග සේනාරත්නයන්ගේ චිත්‍රපටයක වැඩ කටයුතු අවසන් කරලායි තියෙන්නේ ඒ චිත්‍රපට ඉදිරියේදී විකාශනය වේවි ඒ වගේම තමයි ජයසේකර අපොන්සුගේ ටෙලිනාට්‍යයකටත් ආරාධනා ලැබිලායි තියෙන්නේ චිත්‍රපට නිෂ්පාදනයට අත ගහන්න ගිහිල්ලා සිද්දු නකර තැබිය ගැන දැනගන්න ලැබුණා ඉතින් ඒ ගැනත් කතා කරමු නේද ඔව් ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන පත්මසිරි කොඩිකාර මහත්මයා මට හඳුන්වලා දුන්නු කෙනෙක් හින්දා තමයි මම මේ අමාරුවේ වැටුනේ එතමන්ගේ වචනේ හින්දා මම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වුණ චිත්‍රපටයක තිරපිටපත ලිවීම කෙනෙකුට බාර දුන්නා ඇත්තටම ඔහුට රටම දන්න කෙනෙක් නමුත් ඔහු මට විශාල මුදල් වංචාවක් සිද්ධ කළා ඒ හින්දා මේ චිත්‍රපටේ වැඩ කටයුතු මේ වෙනකොට නතර වෙලායි තියෙන්නේ පොලිස් ගිහින්නේ සල්ලි භාගයක් ගත්තත් මුළු මුදලම ගණන් තාම පුළුවන් උනේ නැහැ ඇත්තට මේ චිත්‍රපටයේ සඳහා සම අධ්‍යක්ෂකවරියක් විදිහට කටයුතු කරන්න මගේම බලාපොරොත්තුවක් තිබුණා මොකද කලාවෙන් ඉගෙනගත දෙයින් එක පෝෂණය කරන එක ඇත්තටම අපේ වගකීමක් නමුත් ඉතින් එක වංචාකාරයෙක් හින්දා ඒ වැඩේ ප්‍රමාද වෙලා තියෙන්නේ කියලායි ඇයි අවසානයේ පවසලා තිබුණේ අපගේ channel එතාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා